සම්පත් ටීවී YouTube channel එකට අදත් එකතුනේ යාළුවෝ සෑම්සුදුරම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අද කියලා දෙන්න යන්නේ ඖෂධ මංජුසාව වැඩසටහනේ ඖෂධ. ඒ කියන්නේ මගේ channel එකෙන්ම තවත් දෙයක් කරනවා මන්ත්‍ර අඩවිය වගේම ඖෂධ මංජුසාව. ඉතින් මං අද ඖෂධ මංජුසාවෙන් එනේනවා ලෙඩකට බෙහෙත්. ඉතින් පොත්වලින් ගත්ත දේවල් තමයි ඔක්කොම දෙන්නේ. හරියදම දේවල් හරියටම ගොඩක් හොයලා බලලා තොරතුරු තමයි කියන්න දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කිසි බයක් සැකක් ඕනේ නැහැ. වෙදදුරෙක් හමු වෙන්න ඕනේ නැහැ. මේවා නිවසේදීම කරගන්න පුළුවන් දේවල්. මොකද දේශීය හෙළවෙදකම කියන එක අපේ ඒ කාලේ ඉඳන් අපිට තිබ්බා. සුද්දාවට පස්සේ තමයි ඒව අපෙන් නැති වෙලා ගියේ. ඒගොල්ලෝගේ බෙහෙත් වලට අපි හුරු වෙලා. දේශීය වෙදකම කියන එක අපි හැමෝගාම තිබ්බා. අපි තුවාලයක් වුණොත් එක්කෝ ඇල්බීසියා කොළ ටිකක් එකටිය කොළ ටිකක් ඒව කලලා කටින් හපලා හරි අපි එහෙම තියාගත්තා. ඒක තමයි අපේ දේශීය වෙදකම. හෙළවෙදකම කියන්නේ ඒකයි. ඒක අපි හැමෝම ගාව තිබ්බා. කුරුමිනියෙක් කෑවොත් රතුළුණු ගෙඩියක් ඒ වගේ දේවල් තිබ්බා අපිට. බලකඩියෙක් කෑවොත් දැන් අපි කෙලිම ඉස්පිරිතාලට. ඒකයි මෙන්න මේ නැති වෙච්ච දේවල් නැවත ඉස්මතු කරන්න තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් subscribe කරලා එළාදෙන මුචි bell icon එකත් ඕල් කරලා click කරලා තියාගන්න. මොකද අනිවාර්යයෙන් මේ වගේ දේවල් දිගටම දානවා. අනිවාර්යයෙන් playlist එකක් හදලා ඇති මන්ත්‍ර සම්බන්ධවත් තෙල් බෙහෙත් සම්බන්ධවත්. ඉතින් මේ මේ මේක ඖෂධ මංජුසාව කියන එකත් ඖෂධ මංජුසාව කියලා වෙන ප්ලේලිස්ට් එකක් හදනවා. ඕනට එතකොට ඒකෙන්ම ඒ ටික බලා ගන්න අවශ්‍ය ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම අද කියලා දෙන්න යන්නේ පොතු කබර වලට. ඉතින් පොතු කබර කියන්නේ ගොඩදෙනෙක්ට හරි ප්‍රශ්නයක්. මේවා ඉතින් ඔයගොල්ලෝ මං කියනවා වගේ පොතක ලියා ගන්න අනිවාර්යයෙන් ලියලා තියා ගන්න. මොකද මේවා කාලයක් නැති මේවන් නැති වෙලා ගියොත් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට එතකොට පොතක හරි ලියාගෙන තියාගත්තොත් ඒවා ඉදිරියට ඉන්න දරුවන්ට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න බෙල් අයිකන් එක ඕල් කරලා ක්ලික් කරලා තියාගත්තොත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට දාන වීඩියෝ එක ඔයා ගාවටම ගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම අද කියලා දෙන්නේ වමනය කරවීමට හෝ යවකාර ලුණු ආඩතෝඩ දුම්මල කොහඹ ගෙඩියේ පිටලෙල්ල කලන් තුන බැගින් වතුරපත අට එකට සිඳුවා කුකුරුමාන් ගෙඩියේ මැද චෝර්ණය සහ මීපැණි දමා දෙන්න ඕනේ. පොතු කබරවල තමයි මේ කිව්වේ. ඉතින් තවත් පොතු කබර වලට බෙහෙත් තියෙනවා. මම ඒ ටික අද මේ වීඩියෝ එකෙන් ඔක්කොම පොතු කබර සම්බන්ධව. ඉතින් ඔන්න කොහඹට මද කොටසක් 6ක් ගෙන්දග කොටස් එක කොහඹ තෙලින් අනා ගන්න. පොතු කබර වලට තවත් බෙහෙතක්. එල කටරොඩු මුල් විනාකිරෙන් අඹරා ගන්න. පොතු කබර වලට තමයි ඒ ඔක්කොම. තව එකක් තියෙනවා පොතු කබර වලට. ලුණු විල කලන් 6ක්, ගොටුකොල කලන් 6ක්, වතුරපත 8 එකට සිඳුවා. සීනි සමග තමයි දෙන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි පොතු කබර වලට. ඉතින් තවත් බෙහෙත් සම්බන්ධව දැනගන්න ඕන නම් මෙන්න මේ බෙහෙත ගැන කියන්න කියලා පල්ලෙයන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේ බෙහෙත ගැන කියලා දෙන්න. මොකද මේ නැති වෙච්ච දේවල් නැවත ඉදිරියට ගේන්න තමයි මම මේ දරන්නේ උත්සාහය. ඉතින් මාත් එක්ක ඉන්න දිගටම අනිවාර්යෙන් මේ වගේ බෙහෙත් දැනගන්න මම දිගටම වීඩියෝ දානවා. බෙහෙත් සම්බන්ධව මන්ත්‍ර සම්බන්ධව හරියටි මන්ත්‍ර හැමෝටම දෙන්න පුළුවන් හොඳ මන්ත්‍ර. ඉතින් විස්තර සහිතව තමයි හැමදේම. ඉතින් මම මේ වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න ඔබ සමග.